ජේසු පිහිටයි. වර්තමානයේ අපට අහන්න සිදු වෙන දෙයක් තමයි ඒ වගේම අපි විවිධ ජනමාද්ද වලින් දකින දෙයක් තමයි අසරණ දුගී දුප්පත් කිසිම වැරද්දක් කරලා නැති බොහොම අමාරුවෙන් ජීවත් වෙන සමහර කලාවට කුඩා දරුවන් ඒ වගේම යම් යම් පුද්ගලයන් විවිධ හේතු නිසා මිය යෑම බොහොම සෝචනීය විදිහට දැන් අපි තුන් පොඩි උදාහරණයක් දරුවෙක් ගෙදර එනවා ස්කෝලේ ඇරිලා එනවා බොහොම හිතේ සැනසීමෙන් එනවා එනකොට යම් කිසි විදියකින් අපි දුමුකෝ වලකට වැටෙනවා කානුවකට වැටෙනවා එහෙම නැත්නම් ගම් වතුරක වතුර පහරකට එක සැරේම හසු වෙලා මේ දරුවව ගහගෙන ගිහිල්ලා අකාලේ මිය යනවා මෙවැනි සිද්ධි අපි දන්නවා ලෝකයේ දහස් ගණනාවක් සිදු වෙනවා දෛනිකව මෙවැනි දේවල් අපිට ඇහුනම ඇති වෙන්නේ එක පැත්තකින් බොහොම සෝචනීය හැඟීමක් ඒ වගේම කලකිරීමක් ඒ වගේම බොහෝ අය ප්‍රශ්න කරනවා දෙවියන් කොහෙද දෙවියන් වහන්සේ මේ වගේ වෙලාවෙදි කොහෙද ඉන්නේ උන්වහන්සේට මොනා හරි කරන්න බැරිද ඇයි මේ වගේ අහිංසක දුගී දුප්පත් අසරණ මිනිසුන්ව විශේෂයෙන්ම කුඩා දරුවන්ව මෙවැනි ඉරණම් වලට පත් වෙන්නේ කියන එක ඒ ඇත්තටම ඉතාම වැදගත් ප්‍රශ්නයක් අපි දිගින් දිගටම ප්‍රශ්න කළ යුතු දෙයක් ඒ වගේම එවැනි දෙයකට ඇත්තට ඍජු සහ අර සකස් වුණු රෙඩිමේඩ් උත්තර නැහැ අපිට විවිධ තර්ක විතර්ක ගේන්න පුළුවන් ඒත් ඒ වලින් අපගේ ඒ දුක ඒ සන්තාපය පහළ අයින් වෙන්නේ නැහැ දැන් කවුරු හරි කිව්වොත් මෙහෙම දෙයක් මම නම් ඔය දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ නැහැ දෙවියෝ කියන්නේ බොරුවක් කියලා අර මහගමසේකරගේ එක කවියකක් තියෙනවා වගේ බොරුවක් මෙය වංචාවක් එහෙම නැත්නම් දෙවියෝ කියන්නේ වංචාකාරයෙක් මනක්කල්පිත දෙයක් එහෙම නැත්නම් මානසික රෝගීන් විසින් හදන ලද සංකල්පයක් කියලා අපිට තර්ක කරන්න පුළුවන් ඒත් එය විසඳුමක් නෙවෙයිනේ එහෙම කිව්වා කියලා ඒ දරුවාගේ ජීවිතය අපට නැවත ගන්න බෑ. එතකොට අපි කොතරම් දක්ෂ තර්ක ගෙනාවත් දක්ෂ බුද්ධිමය තර්ක ගෙනාවත් අපගේ ඒ සන්තාපය, ඒ දරුණු ශෝකය, ඒ ඛේද වාචකය පහ වෙන්නේ නැහැ. ඒ වගේම ඒ අහිංසක දරුවාගේ ජීවිතයට ජීවිතයක් දෙන්න බෑ. එහෙනම් අපි ටිකක් කලබල නොවි, හැඟීම් බර නොවි භාවාත්මක නොවි මේ දිහා ඉස්සෙල්ලා බලන්න ඕන. දෙවියන් වහන්සේව අපි පොඩ්ඩක් පැත්තකින් තියමුකෝ. දෙවියන් වහන්සේ මෙතන ඉන්නවා මේ ප්‍රශ්නේදී. නමුත් එච්චර දුර යන්නේ නැතුව අපි ඉස්සෙල්ලා අවංක වෙන්න ඕන. එවැනි දෙයක් ඇහුනම අපට ඇතිවෙන ඒ ගැඹුරු වේදනාව ගැන අපි අවංක වෙන්න ඕන. එය ඇත්තටම ජීවිතයට සේවය කරන දෙයක්. අපට ඒ ඇතිවෙන ඒ ගැඹුරු සංවේදී භාවය සන්තාපය හොඳ දෙයක් ඒ ගැන අපි අවංක විය යුතුයි එයට අපි ඉඩ දිය යුතුයි අපි ඒක වෙන ක්‍රමයකින් මොනවා හරි බීලා අපි කියමුකෝ මත්පැන් බීලා එහෙම නැත්නම් මද්‍රව්ව අරගෙන යට කරලා දානවා නම් අපි ඒ අභියෝගයට මුහුණ දෙන්නේ නැහැ අපි කරලා තියෙන්නේ ඒ වේදනාවෙන් පැනලා යෑම එහෙනම් අපිට ඒ දැනෙන වේදනාව ඒ අපට දැනෙන ඒ කම්පනය ඒ සන්තාපය සමග අපි අරගල කරන්න ඕන. ඒ සමග අපි ඉන්න ඕන. එින් පැනලා යෑම හෝ කෙටි විසඳුම් සෙවීම උත්තරයක් නෙවෙයි. එතකොට අපි හිතමු සාමූහික වශයෙන් මිනිසුන්ට එය දැනෙනවා නම් ඒ කම්පනය සාමූහික වශයෙන් අපේ සමාජය ටිකක් මානුෂීය බවට පත් වෙනවා. මීට වඩා මානව කැක්කුම් තියෙන ජන සමාජයක් බවට අපි පත් වෙනවා. ඒතර එහෙනම් අර දරුවාගේ ඒ අවාසනාවන්ත මරණය නිසා ඒ ඛේද ජනක අභාවය නිසා අපි මානුෂික වෙලා නම් ටිකක් හෝ ඒ දරුවාගේ මරණය මානව සංහතියට සේවය කරලා තිනවා. මානව සංහතියට ඒ මරණයෙන් යහපතක් සිදු වෙලා තියෙනවා. අපි අන්න එතනින් පටන් ගන්න වෙන්නේ මොකද මේ වගේ දේවල් වලට ක්ෂණික විග්‍රහයන් ක්ෂණික විසඳුම් නැහැ
බොහොම දක්ෂ තර්ක විතර්ක අපිට ගේන්න පුළුවන් නමුත් ඒ කිසිම දෙයකින් අපගේ ඒ වේදනාව සන්තාපය පහළ වෙන්නේ නැහැ එය අපෙන් පලා යන්නේ නැහැ අපි ඉගෙන ගන්න ඕන මේ වේදනාවට මුහුණ දෙන්න ඒ වේදනාව සමග අරගල කරන්න සහ ඒ වේදනාකාරී අත්දැකීම අපි මැරෙනකම්ම සිහි කරන්න ඕන දැන් බොහෝ අය මේ වගේ දේවල් වුණාම ඉක්මනින් අමතක කරන්න බලනවා මොකද ඒක අර දරන්න අමාරුයි ඒක අපි කියන්නේ ඒක අපිට මේ හෑන්ඩල් කරන්න දරන්න හරි අමාරුයි ඒක හරි බරයි ඒක නිසා අපි කරන්නේ විවිධ විදිහල් විවිධ මාර්ගවලින් ඒ අත්දැකීමෙන් පැනලා යන්න බලනවා ඒ අත්දැකීමේ සැර බාල කරගන්න බලනවා එය හොඳ දෙයක් නෙවෙයි ඒ වගේම එය නිර්භීත පුද්ගලයෙකුගේ ලක්ෂණයක් නෙවෙයි සැබෑ නිර්භීත පුද්ගලයෙක් කියලා කියන්නේ ඒ වේදනාකාරී මතකය සමග ජීවත් වීමට අරගල කරන කෙනෙක් ඒ ජීවත් වෙන්නේ ඒක අමතක කරන්ඩ මත්පැන් අරගෙන මද්‍රව්‍ය අරගෙන නෙවෙයි එයට මුහුණ දෙනවා හැංගීම් බරව මුහුණ හැංගීම් වලින් මුහුණ දෙනවා ඒක මොකද එතකොට අපි එහෙම කරන්ඩ කරන්ඩ අපි වඩා මානුෂීය පුද්ගලයන් බවට පත් වෙනවා අනිත් මිනිසුන්ගේ දුකට අපි සංවේදී වෙන ප්‍රමාණය වැඩි වෙනවා ඒ විතරක් නෙමෙයි එතකොට අපි බලනවා අපිට කොහොමද මෙවැනි තත්වයන් අනාගතයේදී අවම කරගන්නේ ඒ වගේම මේ දුගී දුප්පත් අසරණ අය ගැන අපි කොහොමද මීට වඩා සංවේදී වෙලා ඔවුන්ට සේවයක් කරන්නේ ඔවුන්ගේ දුක තුනී කරගන්න දේවල් කරන්නේ කොහොමද කියන එක දැන් ඔවුන්ගේ දුකට සංවේදී වෙනවා කියන්නේ තව තවත් මේ දුක වැඩි කරගන්න කර ගැනීමක් නෙවෙයි ඒ දුක අඩු කරගන්න අපි මොනවද කළ හැක්කේ කියන එක. ඒතර අපි තුමු අභාග සම්පන්න ලෙස විවිධාකාරයේ එවැනි අනතුරන් වලින් මිය යන දරුවන්ගේ ප්‍රමාණය අපිට පුළුවන් නම් අඩු කරගන්න ඒක හොඳ දෙයක්. එහෙම ක්‍රියාවලියකට යන්න පුළුවන් නම් ඒයින් යහපතක් සිදු වෙලා තියෙනවා. ඒතර දැන් මෙතනදී අර මුලින් මම අහපු ප්‍රශ්නය දෙවියන් වහන්සේගේ කාර්යභාරය කුමක්ද? දෙවියන් වහන්සේ කොහෙද? කියන එක ඉතා වැදගත්. ඒ ප්‍රශ්නෙට අපි මුහුණ දිය යුතුයි. ඇත්තට එවැනි ඛේදජනක දෙයක් සිදු වුණාම එවැනි අභාග්‍යජනක දෙයක් සිදු වුණාම එය දෙවියන් වහන්සේටත් දුකට කාරණාවක්. දෙවියන් වහන්සේත් ඒ නිසා කැවෙනවා. දුක් විඳිනවා. සංවේදීභාවයට උන්වහන්සේ තුලත් ඒ සංවේදීභාවය පවතිනවා. එය දෙවියන් වහන්සේටත් දුකට කාරණාවක්. ඒකට හේතුව මේ ලෝකය මැව්වම මේ ලෝකයේ ස්වરૂපය තමයි මේ ලෝකයේ ක්‍රියාකාරීත්වය මිනිසයාට බාර දීලායි තියෙන්නේ. දෙවියන් වහන්සේ අපගේ සෑම අරගලයක්ම අපගේ සෑම දුක් වේදනාවක්ම ඒ වගේම අපගේ සෑම සන්තාපයක් තුලම අප සමග බොහොම සමීපයෙන් සිටිනවා කියන අත්දැකීම හැමෝගේම අත්දැකීමක් නොවන්න පුළුවන්. නමුත් ඒ අත්දැකීම තියෙන අය සහ ඒ අත්දැකීම තුල ජීවත් වෙන අයට විශේෂ වගකීමක් තියෙනවා විශේෂ කාර්යභාරයක් තියෙනවා ඒ ගැඹුරු අත්දැකීමට සාක්ෂි දැරීමට. සාක්ෂි දරනවා කියලා කියන්නේ ඔවුන් ජීවත් විය යුත්තේ අර වගේ බොහෝම ඛේදනීය ලෙස දුක් විඳින ඒ වගේම විවිධාකාරයේ අත්දැකීම් වලින් පීඩා විඳින පුද්ගලයන් සමග සහයෝගයෙන්ුයි ජීවත් විය යුත්තේ. ඒ කියන්නේ එවැනි අයට අපි විශේෂයෙන්ම සමීප විය යුතුයි. ඔවුන් සමග අපි සංවේදීව කටයුතු කළ යුතුයි. එතකොට ඔවුන්ගේ වේදනාවෙන් යම් ප්‍රමාණයක් තුනී වෙනවා. ඇයි? ඔවුන් දන්නවා එතකොට මගේ මේ වේදනාකාරී අත්දැකීමේදී මම තනි නැහැ කියන එක. මම තනි නැහැ මාව තේරුම් ගන්න පුළුවන් මට සංවේදී ඒ වගේම මගේ ප්‍රශ්නය මගේ දෘෂ්ටි කෝණයෙන් බලන පිරිසක් මේ ලෝකය තුල ඉන්නවා කියන ඒ ගැඹුරු අත්දැකීම වැදගත්. මානව පෞලක් වශයෙන් අපි සමස්ත මානව සංගතියම එකම යථාර්ථයක්. එතකොට අපි දකිනවා නම් මිනිසුන් ගැඹුරින් දුක් විඳිනවා, ගැඹුරින් අරගලවල ඉන්නවා,
මානසික පීඩා වලින් පෙළෙනවා ඒ වගේම විවිධාකාරයේ ඛේදනීය අත්දැකීම් නිසා මානසිකව කඩා වැටලා ඉන්නවා කියලා අපි දන්නකොට අපිට ආරංචි වෙනකොට එය තව තවත් තව තවත් අපි එකිනෙකාට ලං වෙන්න එකිනෙකාට සහයෝගයෙන් කටයුතු කරන්න අවස්ථාවක් බවට පත්විය යුතුයි ඒ නිසාම මේ ඛේදවාචකයන් තුලින් සමස්ත මානව පවුල සමීප වීම වැදගත් දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය සිදු වෙන්නේ ඒ තුලමයි එතකොට මම අර මුලින් සඳහන් කරා වගේ උන්වහන්සේ මේ ලෝකයේ වගකීම් අපගේ අතට දීලායි තියෙන්නේ ඒ නිසා තමයි අපි වගකීමෙන් යුතුව කටයුතු කළ යුත්තේ අපි වගකීමෙන් යුතුව කටයුතු නොකළාම අනෙකුත් අයගේ ජීවිතවලට එය බලපානවා දැන් අපි ගමුකෝ කවුරු හරි කෙනෙක් බීලා රියපදවනවා කියලා බීලා රියපදවීමම පාපකාරී ක්‍රියාවක් ඒකට හේතුව ඒ පුද්ගලයා කාවරි හප්පන්න මොන්නේ නැහැ ඒකට යම් කිසි විදිහක රියානතුරකට මුණ දෙන්න මොනේ නැහැ රියානතුරක් නොති සිදු නොවුනත් අපි තුම ඒ පුද්ගලයා බීලා ගෙදර එනවා දවසක හැතැම්ම 10ක් 15ක් පහු කරගෙන එනවා කිසිම අනතුරක් උන් නැහැ කියමුක ඒත් එය පාපකාරී ක්‍රියාවක් එය මානව සංගතයට එරෙහිව කරන අපරාධයක් මොකද කවුරු හරි පුද්ගලෙක්ව යටකරන්න තියෙන සම්භාවිතාව වැඩි එවැනි ක්‍රියාවලියකදී ඒක නිසා තමයි වගකීමෙන් යුතුව කටයුතු කරන කෙනෙක් වැරදිලාවත් බිව්වොතින් ඔහු තමාගේ වාහනය පදවන් නැතුව ඉන්න ඕන ඒක තමයි වගකීමෙන් යුතුව කටයුතු කරනවා කියන්නේ එහෙම නොකරනවා කියන්නේ ඔහු වගකීමෙන් යුතුව නෙවෙයි කටයුතු කරන්නේ. ඒතර මේ ලෝකයේ ස්වභාවය තමයි මේ ලෝකයේ ගමන් කරන රටාව දිශානතිය තමයි මිනිසුන් වැඩි වැඩියෙන් වගකීමෙන් යුතුව කටයුතු කරන තරමට අනෙකුත් අයට වෙන හානිය අඩු වෙනවා. විශේෂයෙන්ම දුගී දුප්පත් අසරණ ළමා වැනි පිරිස් වලට වෙන හානිය අඩු වෙනවා. අපි වැගකීමෙන් යුතුව කටයුතු නොකරම අනිත් අයට වෙන හානිය වැඩි වෙනවා. එහෙම තමයි මේ ලෝකේ යන්නේ. එහෙම තමයි මේ ලෝකයේ දිශානතිය සකස් කරලා තියෙන්නේ. එහි මැවුම් කරුවානම් විසින්. එතකොට අපි තුමු අපි දකින්නවා කියලා යම් කිසි ස්ථානයක්. එහෙම නැත්නම් යම් කිසි තැනක යම් කිසි අනතුරක් වෙන්න තියෙන ඉඩ ප්‍රස්ථාව වැඩි කියලා සම්භාවිතාව වැඩි කියලා එහෙනම් අපිට වගකීමක් තියෙනවා එයට පිළියමක් යෙදීමට යම්කිසි පුද්ගලයෙක් එතන මිය ගියායින් පස්සේ නෙවෙයි අනතුරක් වුණායින් පස්සේ නෙවෙයි අනතුර වෙන්න පෙර එය තමයි සැබෑ මනුෂ්‍යත්වය කියන්නේ සැබෑ ප්‍රඥාව කියන්නේ දෙයක් සිදු වුණායින් පස්සේ ඛේදවාචකයක් සිදු වුණායින් පස්සේ අපට එය විග්‍රහ කරන්න පුළුවන් ඒ ගැන මති මතාන්තර දෙන්න පුළුවන් ඒ ගැන විග්‍රහයන් කරන්න පුළුවන් මේ දේවල් වල වැරද්දක් නැහැ නමුත් නියම ප්‍රඥාව කියන්නේ සැබෑ මනුෂ්‍යත්වයේ කියන්නේ එය වෙන්න පෙර වළක්වා ගැනීම එවැනි දෙයක් වීමට පෙර ඒ සඳහා යම් අර්ථවත් ක්‍රියාමාර්ගයක් ගැනීම තමයි අතිශයින්ම වැදගත් වෙන්නේ ඒ නිසා මෙවැනි අත්දැකීම් දුෂ්කර අත්දැකීම් තමයි අපි හැමෝටම බොහොම වේදනාකාරී අත්දැකීම් තමයි සමහර විට ඒ වේදනාව ජීවිත කාලය පුරාම අපි සමග තියෙන්න පුළුවන් මැරෙනකම් මේ මතකය තියෙන්න පුළුවන් නමුත් අපිට ධෛර්යය ප්‍රඥාව ඒ වගේම අධ්‍යාත්මික බලයක් අවශ්‍යයි අපි කියන්නේ ඒකට ස්පිරිචුවල් ස්ටැමිනා කියලා ඒ මතකය සමග ජීවත් වීමට ඒ මතකය ජීවමානව තබාගෙන දුක් විඳින අය වෙනුවෙන් අපගේ සහයෝගිතාවය පළ කිරීම සහ අපගේ ජීවිත එවැනි අයට ආශිර්වාදයක් වන විදියට ගත කිරීම අපගේ ජීවිත එවැනි අයට ආදර්ශයක් පරමාදර්ශයක් වෙන ආකාරයෙන් ගත කිරීම ඉතාම වැදගත් ක්‍රිසුන් වහන්සේගේ චරිතය ගත්තම උන්වහන්සේ එවැනි කෙනෙක් ක්‍රිසුන් වහන්සේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නයක්ම එක සැරේ විසඳන්න ගියේ නැහැ උන්වහන්සේ ඒ ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් තිබුණා ඒ අවබෝධය සමගයි උන්වහන්සේ ජීවත් වුණේ ඒ විතරක් නෙවෙයි ඒ අවබෝධය සමග උන්වහන්සේ ඒ අසරණ අය වෙනුවෙන් සහයෝගයෙන් කටයුතු කරා තම ජීවිත රටාව හදාගත්තා
ඔවුන්ට තමාගේ ජීවිතය ආශිර්වාදයක් වන විදිහට ඒක නිසා හැම කේදණීය අත්දැකීමකින්ම හැම වේදනාකාරී අත්දැකීමකින්ම අපව අධ්‍යාත්මිකව පරිණත කරනවා අපි ජීවිතය ගැන යථාර්ථවාදී වෙන ප්‍රමාණය වැඩි වෙනවා අධ්‍යාත්මිකව පරිණත වෙන ප්‍රමාණය අධ්‍යාත්මිකව අප පිරිසිදු වෙන ප්‍රමාණය වැඩි වෙනවා ඒ විතරක් නෙවෙයි එතකොට අපි ජීවිතය අගය කරන ප්‍රමාණයත් වැඩි වෙනවා ජීවිතේ අපි අගය කරන්න පටන් ගන්නවා මොකද ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක යම් කිසි අනතුරකින් මිය යන්න පුළුවන් පොඩි දෙයකින් මැරෙන්න පුළුවන් පාරේ යනකොට අපි දු අපි ලිස්සුවා කියලා මොනා හරි කෙහෙල්ලක් හරි අඹලෙල්ලකට ලිස්සුවා ලිස්සලා ගිහිල්ලා අපගේ ඔළුව ඈනුණා පොළවේ සිමෙන්ති පොළවක හරි ලයිට් කණුවක හරි එතනින් ඉවරයි අපි අදරෑ ගෙදර යනකොට හරි ගෙදර ඉඳලා කොයි හරි යනකොට හරි එවැනි රියා අනතුරකින් අපි මැරෙන්න පුළුවන් එවැනි අනතුරකින් ක්ෂණිකව සිදුවෙන දෙයකින් එහෙම නැත්තම් දන්නේම නැතුව කොයි හරි යනකොට එක්කෝ පොඩි පාලමකින් වගේ ලිස්සන්න පුළුවන් එහෙම වෙච්ච අය ඕන තරම් ඉන්නවා එහෙම නැත්නම් අර ගල් බැම්මකින් ඉස්සලා වැටෙන්න පුළුවන් ඒක නිසායි සෑම මොහොතකම අපි ජීවිතයට සාධාරණයක් ඉටු කළ යුත්තේ ජීවිතයේ අගය දැනගෙන ඒ ජීවිතයේ තියෙන වටිනාකම ගැන ලොකු අවබෝධයකින් අපි ජීවිතයට ආදරය කරන්න පටන් ගන්න ඕන. ඒ නිසා මෙවැනි ප්‍රශ්න ගැන තව ටිකක් ගැඹුරින් හිතන්න, මෙනෙහි කරන්න, විවෘතව සිටින්න. එතකොට තව තවත් ප්‍රඥාව අපි හැමෝටම ලැබෙයි මේ වගේ සිද්ධීන් අවබෝධ කරගන්න සහ කොහොමද එවැනි සිද්ධීන් වලට අපි හරියාකාරව ප්‍රතිචාර දක්වන්නේ කියන එකත් එතකොට අපට අවබෝධ වෙයි. ඒ තුල දෙවියන් වහන්සේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එකත් අපට තේරුම් බේරුම් යයි. මොකද ජීවිතය කියන්නේ සංකීර්ණ දෙයක්. ජීවිතේ හැම ප්‍රශ්නයකටම ක්ෂණික විසඳුම් නැහැ. අපි ප්‍රශ්න එක්ක අරගල කළ යුතුයි. ප්‍රශ්න ඇත්තට වැදගත් උත්තරවලට වඩා. අපව අධ්‍යාත්මික වශයෙන් දැවැන්ත කරන්නේ ප්‍රශ්න. අපි අහන ප්‍රශ්න ඒ ප්‍රශ්නවල තියෙන ගුණාත්මක භාවය. ඒක නිසා තමයි ඇත්තට මානව ජීවිතයට සංසන්දනය කරන්න දෙයක් නැහැ. දැන් අපි පරිගණක යන්ත්‍රයක් ගත්තත් එක පැත්තකින් පරිගණක යන්ත්‍රයක් කියන්නේ සත පහකට වැඩක් නැති දෙයක්. මොකද පරිගණක යන්ත්‍රයකට බැහැ ප්‍රශ්න අහන්න. ජීවිතය ගැන ගැඹුරු ප්‍රශ්න නගන්න බැහැ. මිනිසයාට විතරයි ඒ හැකියාව තියෙන්නේ. ඒ හැකියාව ජීවිතයට සේවය කරන හැකියාව. අර වේදනාව ජීවිතයට සේවය කරනවා වගේ වේදනාකාරී අත්දැකීම් වලින් අපට ගැඹුරු ප්‍රඥාව ලැබෙනවා වගේ අපේ ජීවිතයට වැදගත් වෙන්නේ උත්තර නෙවෙයි ප්‍රශ්න. මොකද ජීවිතය කියන්නේ ගැඹුරු අභිරහසක්. දිගින් දිගටම තේරුම් ගත යුතු දෙයක්. හැබැයි ඒ තේරුම් ගැනීමේදී අපි ජීවිතේ මීට වඩා අගය කරන්ඩ ඉගෙන ගන්න ඕන. අපේ ජීවිතේ පමණක් නෙවෙයි අනෙකුත් අයගේ ජීවිතත් අපි ගැඹුරින් අගය කළ යුතුයි. ජේසු පිටායේ